අයිබන් සුබ දවසක් කියලා සියලු දෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔබ වෙනුවෙන් ගෙනල්ල තියෙන්නේ අපේ ටයිම් සිග්නේචර් පාඩමේ ඩ්‍රම් බීට් පාඩමේ ඉතාමත්ම වැදගත් කොටසක්. පළවෙනි කොටසේ අපි කරා 3-4 රිද්ම රටාව. 3-4 ඩ්‍රම් බීට් එකට අදාළ බේසික් කොහොමද ඩ්‍රම් බීට් එකක් හදාගන්නේ, කවදාවත් ඩ්‍රම් බීට් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක්ට ඩ්‍රම් බීට් එකක් කියන්නේ මොකද්ද කියලා දීලා ඩ්‍රම් බීට් එකක් හදාගන්න, ඕනම 3-4 ගීතයකට බේසික් ඩ්‍රම් බීට් එකක් හදලා දාගන්න හැටි FL Studio ඇසුරින් ඉතාම සරලව කියලා දුන්නා. අද අපි කරන්නේ 4-4 ඩ්‍රම් බීට් එක. ඇත්තටම 4-4 ගැන කතා කරොත් මේ ලෝකයේ තුල තියෙන බටහිර පෙර අපරදිග මේ සියලුම ගීත ගත්තම මේ සියලුම ගීත තුල 90%කටත් වැඩි ප්‍රමාණයක් ලෝකයේ ගීත නිර්මාණය වෙලා තියෙන්නේ 4-4 රිද්ම රටාව. එහෙම නැත්නම් 4-4 කියන ටයිම් සිග්නේචර් එක තුල. එහෙම නැත්නම් 4-4 කියන බීට් එක තුල. එතකොට 4-4 එක තමයි අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම එක. මොකද අපේ ජීවිතේ වැඩි හරියක් අපිට යෙදෙන්නේ 4-4 නිසා. හැබැයි එහෙම තියෙද්දිත් ඇයි අපි 3-4 ඉගෙන ගත්තේ? 4-4 එකට වඩා 3-4 එක බේසික් සරල නිසා. හරි. ඒ වගේම මේක ගැන අවබෝධයක් නැති අය ඉස්සෙල්ල තියරි පාඩම සහභාගී වෙලා තියරි පාඩම බලලා මේක කරා නම් ඉතාමත් හොඳින් මේක අවබෝධ වෙයි. හරි. දැන් ඔබ බලන්න මේ තියෙන අපේ channel rack එක. ඔබ බලන්න 4-4 එක ඔය කියන තරම්ම වැදගත් කම මෙතනින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් නේද? බේසික් අපි FL Studio 20 සහ 12 කියන දෙක මොන් කරොත් කෙලින්ම ඕපන් වෙන්නේ 4-4 ටයිම් සිග්නේචර් එකේ. අන්න බලන්න එතනින්ම තේරෙනවා. එහෙනම් ලෝකේ වැදගත්ම මුල් තැන දීලා තියෙන බහුතරයක් තියෙන ඔක්කොම ඒවා 4-4 ටයිම් සිග්නේචර් එක යටතේ තියෙන බහුතරයක් එහෙමයි. හරි. එතකොට කොහොමද අපි මේක හදනවා නම් හදන්නේ? ඇත්තටම FL Studio වල වැඩ කරන කෙනෙක් 4-4 ටයිම් සිග්නේචර් එක යටතේ මොනව හරි ගීතයක් නිර්මාණය කරන්න හදනවා නම් මතක තියාගන්න සෙටින්ග්ස් හදන්න දෙයක් නැහැ. මෙයා බයි ඩිෆෝල්ට් එන්නේ 4-4 වලින් තමයි. ඔප්ෂන් ගිහිල්ලා ඔඩියෝ සෙටින්ග් හරි සෝරි මෙතන ප්‍රොජෙක්ට් ජෙනරල් සෙටින්ග් ගියාම මෙන්න බලන්න ඩිෆෝල්ට් එන්නේ 4-4. එතකොට හුඟක් ආදුනිකයොන්ට නවකයොන්ට වෙන දෙයක් තමයි ඔන්න බලන්න. දැන් මම ඔබට කලින් පාඩුවේ කියලා දුන්න 3-4 කියන්නේ එකට කික් එක, දෙකට තුනට ස්නෙහා එක දාන්න කිව්වා. දාලා ප්ලේ කරොත් මොකක් වෙයිද? ඔබට තේරෙනවා කිසිම ගැළපීමක් නැහැ. මැද ලොකු හිදසක් තියෙනවා. පේනවනේ? ඇයියේ? බේස් ඩිෆෝල්ට් එන්නේ 4-4 ටයිම් සිග්නේචර් එක. 4-4 ටයිම් සිග්නේචර් එකට අපි 3-4 එකක පැටර්න් එකක් දැම්ම කියලා ඒක ගැළපෙන්නේ නැහැ. හරි. එහෙමනම් දැන් අපි බලමු 4-4 එකක බේසික්ම ඩ්‍රම් බීට් එක හදන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේ තුනේම 3-4 4-4 6-8 කියන තුනේම මූලික දේ බේසික් එක ඔබ ඔලුවට දාගන්න ඕනමයි මතක තියෙනවනේ. ඊට පස්සේ ඒක මත පදනම් කරගෙන ඔබට ඕන තරම් ඩ්‍රම් බීට් ගොඩනගන්න පුළුවන්. මෙච්චරයි කියලා කියන්න බෑ. ගැනිය නොහැකි අපරිමිත ප්‍රමාණයක් ඩ්‍රම් බීට් ලෝකෙ තුල තියෙනවා. එතකොට බේසික් එක අඳුරගත්තට පස්සේ ඒක මත වෙනස් කර කර අපිට ඕන තරම් ගොඩනගන්න පුළුවන්. ඒක හරියට ඔබ හිතන කාමරයක ෆවුන්ඩේෂන් ගේක ෆවුන්ඩේෂන් එකක් දාන හරියකට ඉගෙන ගත්තොත් ඒගේ ප්ලෑන් එක මොකක් වුණත් කාමර පහක් වුණත් කාමර දෙකක් වුණත් කාමර තුනක් වුණත් අපිට ප්ලෑන් එක වෙනස් කරා කියලා අපි බේසික් ෆවුන්ඩේෂන් එක හරියට දාන හැටි දන්නවනම් ඒ ඕනම එකක් ප්ලෑන් එක බලලා අපිට කරගන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි බේසික් පැටර්න් එක මේක ඉගෙන ගත්තට පස්සේ ඔබට ඉතාම සරලව ඩ්‍රම් බීට් එකක් හදන්න පුළුවන්. හරි. එහෙමනම් 3-4 එකේදී අපි අංක එකට කික් එක දුන්නා. හරිද? එහෙනම් 4-4 එකේදීත් මතක තියාගන්න අංක එකට කික් එක ඒ විදිහටම දෙනවා. හැබැයි ඔබ 3-4 එකේ 4-4 එකේ වෙනසක් තේරුම් ගන්න බලන්න මේකේ කොටස් හතරක් තියෙන නිසා මේ කොටස් හතර සමානව බෙදෙන්න ඕන. නැත්තම් මේක බැලන්ස් වෙන්නේ අන්බැලන්ස්. නමුත් කොටස් තුන තියෙන එක අපිට බොහොම ඊට වැඩි සරලව බැලන්ස් කරන්න පුළුවන්. හරි. ඒක නිසා එහෙනම් අපි ඒකේ එකට දීලා කික් එක දෙකට තුනට මේ ස්නේහායක දුන්න. නමුත් මෙතන එහෙම හරියන්නේ නැහැ. මොකද මේක බැලන්ස් වෙන්න ඕන. දෙකට තුනට ස්නේහා දුන්නොත් ඔබ බලන්න මෙතනින් හිදසක් එනවා ඔබට. පේනවනේ මේතන ලොකු ගැප් එකක් එනවා. ඒක නිසා ඒත් මම එකයි කිව්වේ 3-4 රිද්ම රටාව කරා කියලා 3-4 එකේ ක්‍රමයට 4-4 හදන්න බෑ. හරි. එහෙනම් එහෙම නෙමෙයි අපි දෙන්නේ මතක තියාගන්න. එහෙනම් සුපුරුදු පරිදි 3-4 එකෙත් එකට කික් එක දුන්නා. කික් එක ෆුට් එක එහෙම නැත්නම් බේස් එක ওই තුනම එකම නමෙන් තමයි අපි කියන්නේ. එහෙනම් එකට කික් එක දීලා අපි 3-4 වල වගේ මේකෙ දෙකට නෙවෙයි ස්නේහායක දෙන්නේ තුනට විතරයි. එතකොට ඔබ බලන්න මේක බැලන්ස් වෙනවා. මෙතන කික් එකේ ඉඳලා හරි මැදට ගිහිල්ලා ඊළඟ එකේදී අපිට වාදිනවා ස්නේහායක. අපි දැනට මේ දෙක ප්ලේ කරලා බලමු මොන වගේ එකක්ද එන්නේ කියලා. හරි.
එතකොට 4 4 කියන්නේ 1 2 3 4 1 2 3 4 1 2 3 4 එතකොට ඔබට පේනවා මේ වදින එකයි අපි කවුන්ට් කරන එකයි අතර කිසි මැච් වෙන ගතියක් නැහැ අඩුපාඩු මැද හිදස් ගැප් තියෙනවා කියලා එතකොට මේ 1 2 3 4 කියන කවුන්ට් එකට මේ කාල ප්‍රාන්තරය තුල මේ කාල පරාසය තුල අපි මේ ඉන්ස්ට්‍රුමන්ට් ඇඩ් කරලා මේ කාල පරතරයට යම්කිසි වටිනාකමක් වැලියු එකක් දෙන එක තමයි අපි මේ ඩ්‍රම් බීට් එකක් හදනවා කියලා කරන්නේ. ගීතයක් හදනවා කියලා කියන්නේ මිනිත්තු 3ක් මිනිත්තු 4ක කාල අවකාශයට මොකද්ද අපි වටිනාකමක් දෙනවා මොකද කිසියම් රිද්මයානුකූල රටාවක් ඒ කාලයට ගොඩනගලා. ඒ වගේ තමයි ඩ්‍රම් බීට් එක කියන්නේ අපිට මේ දීලා තියෙන බාර් එකක් ඇතුලේ දැන් බාර් කියන්නේ මොකක්ද කියලා දන්නෝ ඉතාලම සරලව කියලා දීලා තියෙන්නේ මේ බාර් එක ඇතුලේ තියෙන මාත්‍රා හතරට කවුන්ට් කරන 1 2 3 4 1 2 3 4 කියන කවුන්ට් එක ඇතුලේ මේ ඉලක්කම් හතරට වැලියුස් දීම තමයි අපි මේ කරන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක කරලා. එතකොට මම 1 සහ 3 කියන දෙකට වැලියුස් දෙකක් දුන්නා. මොකද්ද 1ට කික් එකක් තුනට ස්නේහායක දුන්නට කිසිම මේකේ අරකෙක වගේ අපිට ලොකු පාළු ගතියක් හිස් ගතියක් දැනෙනවා කික් එක වැදිලා ලොකු වෙලාවකට පස්සේ ස්නේහායක වදිනවා ආයි ස්නේහායක වැදිලා ලොකු වෙලාවකට පස්සේ කික් එක වදිනවා එතකොට මේ දැන් අපි 3 4 එකේදී එක කික් එකකෝයි ස්නේහා දෙකකෝයි දාලා ඒක අපේ බේසික් පැටර්න් එක කරගෙන ඒක මත පදනම් කරගෙන අපි කිව්වා ඕන තරම් අපිට ඩ්‍රම් පැටර්න්ස් ගොඩනගා ගන්න පුළුවන් කියලා. නමුත් මේ බේසික් එකේ මේ දෙක විතරක් තිබීමෙන් අපිට මේකේ නොගැලපෙන ගතියක් දැනෙනවා මදිකමක් දැනෙනවා. හරි එහෙමනම් අරකෙදි විදියටම අපි මේකේ හයි හැට් එක ක්ලෝස් හයි හැට් එක මම හතරටම දෙනවා. එහෙනම් මොකද උනේ එකට කික් එක දුන්නා මේක තමයි ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන. එකට කික් එක දීලා තුනට ස්නේහායක දෙන්නේ දෙකට නෙවෙයි තුනට. එකට කික් එක තුනට ස්නේහායක දීලා 1 2 3 4 කියන හතර දෙනාටම දෙනවා මොකද්ද හයි හැට් එක දීලා දැන් අපි බලමු මොන වගේ හඬක්ද අපිට මේකේ ඉන්නේ කියලා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 දැන් ඔබට තේරෙනවද කවුන්ට් හතර අපිට ගණන් කරන්නත් පුළුවන්. එතෙන්දී මොකද්ද 2 කියන ස්ථානයේ යම්කිසි හිදසක් තිබුණා ඒකට හයි හැට් එක වැටුණා. එකටත් හයි හැට් එක වැටුණා. නමුත් එකත් එක්ක කික් එකත් වදින නිසා එතෙන්දී පොඩ්ඩක් හයි හැට් එක කික් එකට යට වෙලා හයි හැට් එකට වඩා කික් එකේන ගතියක් අපිට දැනෙනවා. ඒ වගේම ආයි 3 කියන ස්ථානයේ ස්නේහායක තියෙන නිසා ඒකටත් එච්චර ලොකු මේකක් නැහැ. නමුත් ආයි 4 වෙනි ස්ථානයේ හිදසක් තියෙනවා. අන්නේ හිදස මකන්න එතෙන්ටත් හයි හැට් එක වැටලා තියෙනවා. එතකොට 1 2 3 4 කවුන්ට් හතර ලස්සනටම යනවා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 දැන් බලන්න මෙන්න මේක තමයි බේසික්ම 4 4 ඩ්‍රම් බීට් එක. බේසික්ම ඩ්‍රම් පැටර්න් එක මේක. ඒතකොට ලෝකේ තියෙන සරලම මීට වැඩි සරල එකක් නැහැ. බේසික්ම පැටර්න් එක තමයි මේක. ඊට පස්සේ මේක පදනම් කරගෙන මේක මත අපිට පුළුවන් ඕන තරම් ඩ්‍රම් බීට්ස් ගොඩනගන්න. එහෙමනම් මේක අද ඉඳලා හැමෝම මතක තියාගන්න ඕන 1 සහ 3. 1ට කික් එක 3ට ස්නේහායක. ඊට අමතරව 1 2 3 4 කියන හතරටම හයි හැට් එක දෙනවා. දුන්නම ලැබෙන ඩ්‍රම් පැටර්න් එක තමයි බේසික්ම ඩ්‍රම් පැටර්න් එක වෙන්නේ. හරි. එතකොට දැන් එදා වගේම අපිට පුළුවන් මේ ඩ්‍රම් පැටර්න් ඩ්‍රම් බීට් මේවා මීට වඩා කලර්ෆුල් කරගන්න. කලර්ෆුල් කරගන්නවා කියන්නේ මීට වඩා ලස්සන කරගන්න. මීට වඩා රසයක් දෙන්න අපිට පුළුවන්. ඒකට අපි කරන්නේ මොකද්ද? මේකේ තියෙන පැටර්න්ස් වල යම් යම් වෙනස්කම් කරලා පොඩි පොඩි දේවල් ඇඩ් කරලා මේකේ තියෙන බේසික් මේකේ එන රසයට වඩා වැඩි රසයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙමනම් අපි බලමු මේකට ඕපන් හයි හැට් එකක් දාලා අර 3 4 රිද්ම රටාය වගේම මීට වඩා රසයක් ලබා ගන්න සුන්දරත්වයක් ගන්න පුළුවන්ද කියලා. එහෙනම් මේක මතක තියාගන්න අංක 1 දාලා ඇත්තටම මේක
FL Studio ගන්න කට්ටිය නම් අනිවාර්යයෙන් පොතක් පැනක් අරගෙන මේ pattern එක ඇඳ ගන්න. ඇඳලා ලියා ගන්න. එතකොට කවදාවත් මේක අමතක වෙන්නේ නැහැ. එතකොට මේක මත පදනම් කරන් තමයි අනිකුත් basic pattern ටික ඔක්කොම ගොඩ නැගෙන්නේ. හරි. එහෙමනම් ඔන්න මම මේකේ චූටි වෙනසක් කරනවා. ඒ වෙනස තුලින් බලමු අපි මීට වැඩිය රසයක් ලැබෙයිද කියලා. සාමාන්‍යයෙන් අපි high hat එක open high hat එක දානවා. මේ තියෙන්නේ හරි basic open high hat එක. එතකොට මෙතන clap එක තියෙනවා. මම මේ clap එක තියෙන තැනට open high hat එක ඇදගෙන ගිහිල්ලා දානවා. හරි. එතකොට දැන් මම කරන්නේ 1 2 3 කියන ස්ථාන තුනටම close high hat තියෙනවා. හතරවෙනි මාත්‍රාවට එහෙමත් නැත්නම් 1 2 3 4 කියන එකෙන් 1 4 කියන කවුන්ට් එකට හතරවෙනි එකට එකතු කරනවා ඕපන් හයි හැට් එකක්. ඒක මෙහෙම නේද දාන්නේ. ඒක මෙතන දැම්මොත් වැරදීනේ. මෙතන දැම්මොත් වැරදීනේ. අර ක්ලෝස් හයි හැට් එකම තමයි. හරි. එහෙනම් මොකද්ද කරපු වෙනස? පැටර්න් එකේ බේසික් කිසිම වෙනසක් කරේ නෑ. එකට කික් එක තුනට ස්නෙයා එක 1 2 3 4 කියන හයි හැට් ක්ලෝස් හයි හැට් වලින් හතරවෙනි ක්ලෝස් හයි හැට් එක අයින් කරලා මම ඒකට දැම්මා මොකද ඕපන් හයි හැට් එක. දාලා බලමු අරිට වැඩිය පොඩි හෝ වෙනසක් රසයක් මේකේ මැවෙනවද කියලා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 පේනවනේ අරිට වැඩිය ලස්සනක් අරිට වැඩිය ගැසියක් අපිට මේකේ තියෙනවා. හරි. එතකොට මේ දැන් මේ ඕපන් හයි හැට් එක මේකටම දාන්න ඕන කියලා නීතියක් නැහැ. ඔබට කැමති ස්ථානයකට දාන්න පුළුවන්. හරි. ඕනනම් ඔබ කැමති නම් මේකට ක්ලෝස් හයි හැට් එක දාලා අපිට පළවෙනි එකට ඕපන් හයි හැට් එක දාලා බලන්න පුළුවන්. හරි. ඒක වැරදි කියන්න කාටවත් බෑ. නමුත් අර අපිට ගැළපෙන රටාවක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ විදිහට දැම්මේ. මේ විදිහට අත්හදා බැලීම් කරන්න ඔබට පූර්ණ නිදහස තියෙනවා. Tamanට කැමති තැනකට අපි දෙවණියකටත් දාලා බලන්න පුළුවන්. පැටර්න් එක වෙනස් වුනේත් නැහැ. හරි. ඒ වගේම ඕනනම් අපිට මේක තුන්වෙනි එකට දාන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ ආකාරයට අපිට ඕපන් හයි හැට් එක ඕනම තැනකට දාලා මේ විදිය රසයක් මවා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඒ වගේම අපි දැක්කා 3 4 ටයිම් සිග්නේචර් එකේදී අපි මොකද්ද කරේ? හයි හැට් එක ඩබල් කරා. ඩබල් කරා කියන්නේ මොකද්ද? එක මාත්‍රාවක් තුලට හයි හැට් දෙකක් ගැහුවා. දැන් මෙතන මාත්‍රා කීයක් තියෙනවද? මාත්‍රා හතරක් තියෙනවා. 1 2 3 4. එතකොට 1 කියලා කියවෙන එකේදී අපි මාත්‍රා අපි කික් එකේ හයි හැට් එකේ ෂොට්ස් දෙකක් ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඔබ දන්නවා මේ චූටි කොටුවක් කියන්නේ සෙමි ක්වේව එකක් කියලා. එකක් ක්‍රොචට් එකක් වුණා. ක්‍රොචට් එකෙන් භාගේ ක්වේව එකක් වුණා. ක්වේව එකෙන් භාගේ සෙමි ක්වේව එකක් වුණා. එතකොට හැම වෙලේම අපි මේ දෙන දේ ඇත්තටම පාවිච්චි වෙන්නේ එක සෙමි ක්වේව එකක් කියන කාල ප්‍රාන්තරයක් තුල. එතකොට සෙමි දෙවනි සෙමි ක්වේව එක ගහන්නේ අපි මෙතනින් නෙවෙයි. එතකොට වැරදීනේ. දැන් එක සෙමි මේ එක ක්‍රොචට් එකක් කොටස් දෙකකට බෙදුනම මෙන්න මේ තනි එකක් තමයි සෙමි ක්වේව එකක් වෙන්නේ. එතකොට ඊළඟ එක වදින්න ඕන මෙතනට උනොත් මේක බැලන්ස් වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ එක වදින්න ඕන මැද එකට. මොකද සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕන ක්වේව එකක් සෙමි ක්වේව එකක් වෙන්නේ සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕන. එතකොට සමාන කොටස් දෙකකට බෙදිච්ච එකක් ගහද්දි මෙහෙම ගැහුවොත් ඒක බැලන්ස් නැහැ. මේක ළඟ දෙකක් වැදිලා මෙතනින් ලොකු හිදසක් තියෙනවා. ආන්න ඒක නිසා තමයි එක මාත්‍රාවක් තුලට ඔබ මොනවා හරි දෙයක් FL Studio එකේ දෙකක් ගහනවා නම් ඒක නිකන් හිතන්නකෝ 0.5 තප්පරේ දෙකට කැඩුවම 0.5 වෙනි තප්පරේ බිඳුවෙන් තප්පරේ තමයි ඔක වදින්න ඕන. හරි. එතකොට මෙන්න මේ විදිහටම අපිට පුළුවන් හයි හැට් එක හරි මම මේ තියෙන ටික ඔක්කොම ඩබල් කරා. හරි. දැන් බලමු. එතන මේකත් 4 4 drum beat එකක තියෙන තවත් එක චුට්ටක් බේසික් එකෙන් එහාට ගිහපු අවස්ථාවක්. අපි බලමු. එතකොට ඔබට තේරෙනවා මොකද්ද මේකෙදි 1 2 3 4 count එක ඇතුලේදී 1 කියනකොට high hat දෙකක් වැදෙනවා. 2 කියනකොට high hat දෙකක් වැදෙනවා. 3 කියනකොට high hat දෙකක් වැදෙනවා. එහෙනම් මේකේ high hat එක මොකද්ද වෙන්නේ? double high hat එකක් තමයි මේකේ වදින්නේ. අන්නේ කරුණා ඉතාමත්ම හොඳින් මතක තියාගන්න. හරි. ඒ එක ක්‍රමයක්. එතකොට ඇත්තටම ගත්තොත් 4 4 basic එක 4 4 එක තමයි ගොඩාක්ම අපිට යෙදෙන්නේ. ඒක නිසා
මේකේ ඩ්‍රම් බීට් ඉගෙන ගත්තා කියලා කොච්චර ඉගෙන ගත්තත් ඔබට වැඩි වෙන්නේ නෑ. දැන් එහෙනම් ඔබ ඕපන් හයි හැට් එකක් දාන්න දන්නවා. ඒ වගේම හයි හැට් එක ඩබල් කරන්න දන්නවා. හරි. ඒ වගේම අපිට මේ බේසික් එකෙන් පොඩ්ඩක් එහාට ගිහිපු තවත් පැටර්න් කීපයකට පැටර්න් එකකට යන්න පුළුවන්. තවත් එක පැටර්න් එකක් මම ඔබට කියලා දෙන්නම්. එතකොට බේසික් එකේදී අපි ගැහුවේ 1ට සහ 3ට විතරයි ස්නෑයික. එකට කික් එකයි තුනට ස්නෑ එකයි ගැහුවා. හරි. එතකොට මම කිව්වා මේක හතරක් තියෙන නිසා මේක බැලන්ස් වෙන්න ඕන කියලා. එහෙමනම් එක මාත්‍රා sorry එක බාර් එකක් ඇතුළට අපි කික් දෙකක් දෙනවා. හරි. එතකොට අපිට තවත් ඒ කික් දෙක දුන්නම කික් දෙක එක ළඟින් මෙහෙම දෙන්න බෑනේ. ඒක ගැලපෙන්නේ නැහැ. මෙතනට දුන්නොත් ඒත් බැලන්ස් නැහැ නේ. මේ පැත්තට වැඩි මේ පැත්තට නෑ. අන්න ඒක නිසා තමයි හැම වෙලේම මේක බැලන්ස් වෙන්න ඕන කියලා ප්‍රායෝගිකව හිතන්නේ. හරි. කික් දෙකක් දෙනවා වගේ මම මේකට ස්නෙයා දෙකකුත් දෙනවා. ස්නෙයා දෙකක් දුන්නත් ස්නෙයා දෙකත් බැලන්ස් වෙන්න ඕන. දැන් උදාහරණයකට මේ කික් දෙක තියෙන තැනින්ම ස්නෙයා දෙකක් දුන්නොත් මේ ටික වදිනකොට මේ පැත්ත හිස් හිදැස්. ආ එහෙනම් මේ කික් එක වැදිලා චූටි කාලයක් දීලා ඊළඟ මාත්‍රාවේදී ස්නෙයායක වැදුනා. එහෙනම් ආයි හතරවෙනි මාත්‍රාවේදී අනිත් ස්නෙයායක වැදුනා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 එහෙනම් අපිට පේනවා මේ විදියට අපිට පුළුවන් මේකත් මේ විදියට දෙන්න. හරි. නමුත් මෙතන හයි හැට් එකක් නැති නිසා පොඩි මොකද්ද පාළු ගතියක්. වැරදි කියන්නේ බෑ කාටවත්. එහෙනම් මේ ඔන්න දෙවෙනි පැටර්න් එක අරිට වැඩිය වෙනස් වුණා. නෑ කලින් පැටර්න් කීපයක් කියලා දුන්නේ. ඒ බේසික් පැටර්න් එකෙන් ඔබට ගිහිපු කික් දෙකක් සහ ස්නෙයා දෙකක් පාවිච්චි කරලා මෙන්න මේ විදියට ගහන්න පුළුවන්. එතකොට මේකට හයි හැට් එක දෙද්දී අපි දෙනවා හයි හැට් එක මෙන්න මේ විදියට ඩබල් හයි හැට් එකක් ගහනවා. එන එක මාත්‍රාවකට ඩබල් ගානේ හයි හැට් එක දෙනවා. දීලා අපි බලනවා මොන වගේ පේනව නේද ඔබට? අරිට වැඩිය ලස්සනක්, අරිට වැඩිය සුන්දරත්වයක්, අරිට වැඩිය හිස් බවෙන් අඩු, පාළු බවෙන් අඩු සුන්දරත්වයක් ගෙනල්ලා තියෙනවා ගීතයකට ගහද්දී. හරි. එතකොට අර පළවෙනි බේසික්ම පැටර්න් එකට වැඩිය මේ පැටර්න් එකිනුත් ඔබට අරිට වඩා හොඳ රසයක් සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඕපන් හයි හැට් එක කියනකත් අපි ගොඩක් පාවිච්චි කරන දෙයක් නේ. මෙතනදී අපි බලමු ඕපන් හයි හැට් එකිනුත් එකක් දාලා මීටත් වඩා මේකෙන් රසයක් මවන්න පුළුවන්ද කියලා. එහෙනම් මම අවසානයකට හතරවෙනි එකේ අවසානයකට ඕපන් හයි හැට් එකක් දෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඕනනම් මේක තියාගෙන පළවෙනි මාත්‍රාවට මේකේ පළවෙනි sorry හතරවෙනි එකේ පළවෙනි සෙමික් වේව් එකට ඕපන් හයි හැට් එක දීලා බලමු ඊට වැඩිය හොඳද කියලා. අරිට වැඩිය පොඩි ගතියක් තියෙනවා නේද? හාන්. එහෙනම් මොකද එතන කරේ? ඕපන් හයි හැට් එක දුන්නේ මම හතරවෙනි මාත්‍රාවේ පළවෙනි සෙමික් වේව් එකට මිසක් හතරවෙනි මාත්‍රාවේ තුන්වෙනි සෙමික් වේව් එකට නෙමෙයි. අනේ කරුණාත් මතක තියාගන්න. පේනවනේ? එතකොට මෙන්න මේ ආකාරයට දැන් ඔබට මේක ටෙම්පෝ වැඩි කරලා ටෝන්ස් ගන්න හැටි කියලා දුන්නා. මෙතන තියෙනවා පැක්ස් වල මෙන්න මේ ඉතලේ ක්ලික් කරලා මේ පැක්ස් වලට ගියාට පස්සේ පැක්ස් යටතේ ඔබට කැමති හයි හැට් කැමති කික් කැමති ස්නෙයා ඔබට ගන්න පුළුවන්. මේකෙන් අරගෙන ඇදගෙන ඇවිල්ලා අතාරින්න විතරයි තියෙන්නේ. එතකොට අඬ වෙනස් වෙනවා. මේ විදියට කැමති විදියකට දාගන්න පුළුවන්. හරි. එහෙනම් මේක තමයි බේසික්ම 4-4 රිද්ම රටාව. බේසික්ම 4-4 ටයිම් සිග්නේචර්. එතකොට මේ බාර් එකක් ඇතුලේ අපි මේ හදන මේ ටික තමයි ඊට පස්සේ මොකද්ද අපි ගීතේ පුරාවට දිගටම ඇදගෙන යන්නේ. ඒක කොහොමද කරන්නේ? ඔබ දන්නවා මෙතනට ගිහිල්ලා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මේ විදිහට ඇදගෙන ගියාම ඔබට මුළු ගීතේ පුරාවටම ඩ්‍රම් බීට් එක ඇඩ් කරන්න පුළුවන්. දැන් ඔබට ගීතයකට 3-4, 4-4
ගීතවලට ඩ්‍රම් බීට් එකක් හදනවා කියන එක තාමත්ම සරලව කරන්න පුළුවන් ගොඩාක්ම බේසික් මට්ටමින් තමයි කරේ හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් විදියට එතකොට මේ විදියටම අපිට පුළුවන් 6/8 ටයිම් සිග්නේචර් එක යටතේ ඩ්‍රම් බීට් එකක් හදන්න හදලා ගීතයකට ඇඩ් කරන්න එතකොට මේ මේකේ බේසික් පදනම මේක මේ 6/8 කියන්නේ මොකද්ද 4/4 කියන්නේ මොකද්ද කියන එක ගැන මම ඔබට මියුසික් තියරි යටතේ ඉතාම සරලව කියලා දීලා තිනෝ ඉස්සෙල්ල මේකට කලින් ඒ පාඩම බලන්න කියලා කියනවා එතකොට ගීතයක් කියන්නේ මෙන්න මේ බාරකෙන් බාරයකට යම් කිසි දේවල් පුරවනවා කියන එක. සරලව කිව්වොත් ඉස්සෙල්ල ඩ්‍රම් බීට් එක පුරවනවා කියලා හිතුවොත් ඊට පස්සේ බේස් පැටර්න් බේස් গিitar පාට් එක පුරවන්න පුළුවන්. ඊට පස්සේ රිදම් গিitar පුරවන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලූට් එක, වයලින් එක වගේ දේවල් වලින් මෙලඩි ගහන්න මේ පුරවන්න පුළුවන්. අවසානයේ ඊට පස්සේ වෝකල් එකත් ඇඩ් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ බාරකට ඇතුළේ කරන සෙල්ලම් වල ගොඩ එකතුවක් තමයි අපි මේ ගීතයක් කියලා කියන්නේ. එහෙමනම් මේකට මැච් වෙන විදිහට අපි ඊට පස්සේ රිදම් গিitar පාට් එකක් ඇඩ් කරන්නේ කොහොමද? බේස් গিitar ඇඩ් කරන්නේ කොහොමද ඊට පස්සේ එකට මෙලඩිය ගහන්නේ කොහොමද මේ ඔක්කොම එකතු කළා අපි දැන් වෙන්වෙන් වශයෙන් මේ ඉගෙන ගන්න දේවල් අවසාන ගීතයකට සියල්ල එකතු කළා තමයි අපි ගන්නෙ එහෙමනම් 4/4 රිද්ම රටාව ගැන මම හිතන ඔබට ඉතාමත් හොඳ මනාව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා ඉතාම සරලව මේ වගේම වැදගත් පාඩමකින් අපි ළඟට 6/8 ටයිම් සිග්නේචර් එකකට කොහොමද ඩ්‍රම් බීට් එකක් හදන්නේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්නු එහෙමනම් අද පාඩම මෙතනින් සමාප්තයි ස්තුතියි මේ වගේම වැදගත් පාඩමකින් හමු වෙමු